අද අපිත් එක්ක එකතු වෙන මේ සුන්දර කලාකරුවා ගැන කොතනින් පටන් ගන්නද මොන තරම් දේවල් ඔහු ළඟ තියෙනවද ඒ දේවල් කොහොමද මම කියන්නේ කියලා මට නම් ඇත්තට තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් කලාව ගැන කතා කරොත් මොහු ගැන කතා නොකරම බෑ. කලාවේ හැම අස්සක් මුල්ලක් නැහැරම මොහු පියාසර කරලා ඒ දේවල් කලාව තුලින් මිනිස් අතරට ගේන්න ඉතාමත්ම සමත් පුද්ගලෙක්. අපි මෙහෙම කතා කරොත් අධ්‍යක්ෂකවරයෙක්, නළුවෙක්, ඒ වගේම රචකයෙක්, නිෂ්පාදකවරයෙක් විවිධ ඉසව් මොහු තුල තියෙනවා. මොහු විවිධ ඉසව් තරණය කරන කෙනෙක්. වෙන කවුරුත් නෙමෙයි. ඒ වගේම තමයි ඔහු ඉතාමත් සුන්දර, හරි නිහතමානී පුද්ගලෙක්. ජයලත් මනෝරත්න මහත්මයා තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. මනෝ අයියේ, මම අර මුලින් කිව්වා වගේ ඇත්තටම ඔබ ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි ඒ හැම දෙයකටම ආරම්භයක් විදිහට ඔබේම ආරම්භයට අපි යමු. ඔබේ ළමා කාලේ, ඒ වගේම පවුල් පසුබිම, ඔබේ ගම, පාසල, මේ දේවල් ගැන අපි චුට්ටක් කතා කරමු මනෝ අයියේ. උණංගේ, මම මගේ ගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරංකෙත කොට්ටාසේ දෙහිපේ කියලා බොහොම පුංචි ගමක් පිටිසර. හැබැයි හරිම සුන්දර, හරි ලස්සනයි. මේ කඳු වළල්ලකින් වට වෙලා තියෙන වෙල්ලෑය, ඒ වගේම දිය කඳුර, ගමට ඉහලින් තිබුණ තේවත්ත, මේ වගේ බොහොම ස්වභාව සෞන්දර්යෙන් අනුන ගමක්. මම ඉගෙන ගත්තේ පුංචි කාලේ දෙහිපේ මිශ්‍ර පාඨශාලාව කියන එක හෝඩියේ ඉඳලා පස්සෙනි ප්‍රමාණය දක්වා. ඊළඟට පහේ ශිෂ්‍යත්වය මම සමත් වුණා. ඊට පස්සේ මට යන්න පුළුවන් වුණා පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට. ඒක ටිකක් අර මධ්‍ය විද්‍යාල අතුරින් ඉතාමත්ම දීප්තිමත් ඉස්කෝලයක් ඒක. එතකොට නේවාසිකව ඒකේ ඉගෙන ගත්තා. ඉතින් මේ දෙහිපේ ගම ගැන කියනකොට මට දැන් අපේ දෙමව්පියෝ ගැන කිව්වොත් මගේ තාත්තා ලොරි රෑදුරෙක්, ඒගේ අම්මා ගෙවිලියක්, මම පවුලේ බාලයා. අයියලා තුන් දෙනෙකුත් අක්කලා දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් අපේ පවුලේ විශේෂත්වයක් තිබුණා මේ ගැමි පරිසරේ වුණාට, ඒ කියන්නේ හුඟ දෙනා ගොවිතැන් කටයුතු කළාට අපේ තාත්තටත් අම්මටත් උවමනාව තිබුණා මේ හැමදෙනාට උගන්නන්න. අපේ ගමේ හුඟ දෙනා දැන් පහේ හයේ පන්තිවලට පස්සේ ගොවිතැනට වෙනත් වෘත්තීන් වලට යනවා. ඉතින් අපිට දිගටම අයියලාට අක්කලාටත් මටත් ඉගෙන ගන්න පසුබිම සැලැස්සුවා. මට ශිෂ්‍යත්වයේ හම්බුන නිසා තරමක සහනයකුත් ලැබුණා. ඉතින් දෙහිපේ ඉස්කෝලෙන් පොරමඩුල්ලට අරදිරි ගියා. දෙහිපේ ගම මගේ පසුකාලීන කලා ජීවිතයටත් උගත සම්බන්ධ වෙනවා. මොකද මේකේ තිබුණා නංගේ මේ ගැමි නාට්‍ය, අපි කියන ඔය දැන් සොකරි කිඳුරු වගේ ගමේ ගොවීන් විසින්ම නිර්මාණය කළ, ගොවීන් විසින්ම රඟ දක්වන, විශේෂයෙන් පිරිමි අය තමයි රඟ දක්වන්නේ. මේවා අපි කුඩාම කාලේ අපිට දකින්න ලැබුණා. පස්සේ තමයි දන්නේ මේවා මේ තරම් නාට්‍ය කලාවට වැදගත් කියලා. ඒ දවස්වල නිකන් කුඩා දරුවෝ විදිහට අපි විනෝදෙට මේක නැරඹුවා. ඒත් එක්කම මේ අර අයියලා අක්කලා පාසල් යන නිසා ඉගෙනීමේ කටයුතු වලට උනන්දුවක් තිබුණා. හැමදාම මේ කියන්නේ ඒගොල්ලෝ දිහා බලලා අපිට ඉගෙන ගන්න සිද්ධ වුණා. ඒක නිසා ඒවත් අතපසු වුණේ නැහැ. මොකද අර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුණාම එක මේ විභාගයක් හරි අසමත් වුණොත් ශිෂ්‍යත්වේ නැති වෙනවා. ඉතින් ඒකට බයටත් එක්ක ටිකක් හොඳින් මේ පාසලේ වැඩ කටයුතු කරා. ඉතින් මට ඒක විශ්වවිද්‍යාලය දැක්කම තිබුණා ඒ ශිෂ්‍යත්වයේ. ඒ නිසා ඒ ආර්ථික දුෂ්කරතාවලට ඉතින් හොඳ උත්තරයක් වුණා. තව විශේෂයක් තමයි අයියලා අක්කලා සහ අපේ තාත්තත්, මා තාත්තා නම් මා කුඩා කාලේ මිය ගියා, මේ ටිකක් මේ සංගීතයටම ලැබි අය. ඒගොල්ලෝ ටිකක් ඔය නිවාඩු දවස්වලට එකතු වුණාම සින්දුවක් දෙයක් කියලා ගමේ අයත් එකතු වෙලා, අපේ ගම ටිකක් අපේ ගෙදර ටිකක් ඒ පැත්තෙන් විශේෂයි. ඉතින් එකතු වෙලා බොහොම මේ සතුටු වෙන පරිසරයක් තමයි ගෙදරත් තිබුණේ. එතකොට කලාවට ඔබ කොහොමද සම්බන්ධ වුණේ? පාසලෙන්මද කලාවට සම්බන්ධ වුණේ, නැත්නම් ප්‍රසිද්ධ වේදිකාව හරහා කලාවට සම්බන්ධ වුණාද? කොහොමද ඔබේ ආරම්භය කලාවට? මම හිතන්නේ පාසලේ දැන් ඕනෑම කුඩා දරුවෙක් අර අපි දන්නවා විවිධ ප්‍රසංග වගේ දේවල් තියෙනවානේ, සංගීතය, නැටුම්, නාට්‍ය වගේ කොටස්. ඉතින් ඒ වගේ දේවල් වලට අපි පෙළඹිලා තිබුණා. විශේෂයෙන් පොරමඩුල්ල මධ්‍යම විද්‍යාලයේ හිටපු සුනිල් ශ්‍රියානන්ද කියන ගුරුතුමා, මගේ
සංගීත ගුරුතුමා. එතුමා මේ ළමා නාට්‍ය නිර්මාණය කරන්න හරිම දක්ෂයෙක්. හැම අවුරුද්දෙම එයා ළමා නාට්‍යයක් නිෂ්පාදනය කරනවා. ඉතින් මම ස්කෝලේ හිටපු අන්තිම අවුරුද්දේ වගේ එතුමා කරා අස්සගුඩුන් කියලා නාට්‍යයක්. අස්සගුඩුන් ළමා නාට්‍යයක්. මේකේ විශේෂත්වය දැන් පළාත් නමයෙන් තෝරිච්ච නාට්‍ය නමයක් අවසාන තරගයට කොළඹට එනවා. මධ්‍යම පළාතෙන් තේරුනේ මේ නාට්‍යය. ඒ කියන්නේ නංගි දන්නවා දැන් නුවර වගේ පළාතේ කොච්චර මේ උසස් පාඨශාලා තියෙනවද නේද? ඉතින් ඒ නුවරේ නුවර පොඩි තරංග වලින් තිබිලා ඒ වගේ හොඳම නාට්‍ය ටික තමයි ඉන්නේ නේද? අන්න හරි. ඉතින් ගමේ මේ වගේ පාසලක නාට්‍යයක් එනවා කියන්නේ කොළඹ නමේ අතුරට ඉතින් ලොකු දෙයක් වුණා. ඒකෙදි මට හම්බුණා මේ කුසලතා සහතිකයක්. ඔහොහ. ඒක ඉතින් විශාල දෙයක් වුණා පාසලට. මට මතකයි ඉතින් මාව නිකන් උත්සවයකින් වගේ බෑ පෙරහැරකින් ගැහැක්කන ගිහිල්ලා අර මේ උදෑසන රැස්වීමේදී මේක පිරිනමලා කතා පවත්වලා මට ඒ කාලේ තරම් එක දැනුන්නේ නැහැ. නමුත් පාසලෙත් ලොකු ඇගීමකට ලක්ුණා. ඔව්. මොකද ලංකාවෙන්ම එකතු වෙන අවසාන තරගයකදී ඒ සහතිකයක් ලැබුණු පළවෙනි අවස්ථාව. පාසලටත් ඒක ගෞරවයක් වුණා. මං හිතනවා ඒක ටිකක් මට ධෛර්යයක් වුණා. ඊළඟට ආසාවකුත් තිබුණා. ඉතින් කුඩා කාලේ ආසාවටනේ අපි හැමදාම කරන්නේ. නාට්‍ය වලට මං හරි ආසයි. ගමෙත් හිටියා මගේ යාළුවෝ ටිකක් සමකාලීන. ඒ අය නොඑක් ඔය ගොවිතැන් කටයුතු, එතකොට මේ ගෙවල් හදන වැඩ, වඩු වැඩ ඒවා මෙයා කරපු අය මගේ සමකාලීන මිත්‍රයෝ. අපි එකතු වෙලා නිවාඩු කාලේට මේ නාට්‍ය හදනවා. හදලා ඉතින් ගම්මු ඇවිල්ලා මෙයා බලනවා. ඒ වගේ පසුබිමක් ගමෙත් තිබුණා. ඉතින් මං හිතනවා ඒ ඔක්කොමත් එක්ක තමයි අර දැකපු ගැමි නාට්‍ය මේවා පවුලෙන් තිබුණු ඒ සහයෝගය සහ විශ්වවිද්‍යාලයට ගියාම මහාචාර්ය සරච්චන්ද්‍ර මුණ ගැසීම මේක තමයි කඩේම මගේ ජීවිතය. කොහොමද එතුමා මුණ ගැහිලා කොහොමද ඔබ ප්‍රසිද්ධ වේදිකාව හරහා සිනමාවද වේදිකාවද ඔබගේ මුල ආරම්භය මං හිතන්නේ පුංචි තිරේ වේදිකා නාට්‍ය. කොහොමද ඒ සම්බන්ධ වීම එතන අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් දැන් අපේ විශ්වවිද්‍යාලයට යන කාලේ 1966 වසර මම ගියේ විශ්වවිද්‍යාලයට. ඒ වෙනකොට මාචාර්ය සරච්චන්ද්‍රයන් මනමේ සිංහබහුවගේ නාට්‍ය නිෂ්පාදනය කරලා තිබුණේ. දැන් එතුමාව මුණගැසීම එතුමා දැකීම තමයි අපේ හීනයක් වෙලා තිබුණේ. දැන් ගියාට පස්සේ මාචාර්යතුමා මේ අලුත් නාට්‍යයක් පටන් ගත්තා. එතුමා ඇමරිකාව ඉඳලා ආවා විතරයි. එතකොට ප්‍රේමතෝ ජායති ශෝකෝ. මේකට ඔඩිෂන් එකක් තියුණා. සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. අපි මම හිතන්නේ 70ක් 80ක් විතර ශිෂ්‍යෝ හිටියා දෙවෙනි වසරේ. නිශ්ශංක දිද්දෙනියත් මගෙත් එක්ක මේකට ආපු එක්කෙනෙක්. එතෙන්ද ගීතයක් කියන්න කියලා තමයි එතුමා කියන්නේ. ඉතින් ගීතේ හොඳට කියනවා නම් එතුමා රඟපාන්න බඳවා ගන්නවා. මට මේ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව හම්බුණා. උද්දාල කියන චරිතේ. ඉතින් ඒක විශාල දෙයක් වුණා. මොකද අර මනමේ සිංහබහු නාට්‍ය කරපු ගුරුතුමාගේ ඊළඟ අලුත් නාට්‍ය ප්‍රධාන චරිතය එකපාරටම ලැබුණා. ඉතින් මෙතෙන්දි එකක් කියන්න ඕනේ. අපි නාට්‍යයේ විතරක් නෙවෙයි පුහුණුනේ. මේ සර් යටතේ සරච්චන්ද්‍ර ගුරුතුමා යටතේ මේ කිව්වේ ගැතන ජීවිතය. ජීවිතය හැදෑරුවා කියලා කියන්න බලමු. මොකද හැන්දෑවට එක තියලා ඔව් පාසලක් වගේ පාඨමාලාවක් වගේ ලෝකේ නාට්‍ය කලාව පිළිබඳ ලංකාවේ ඓතිහාසික විකාශනයේ පිළිබඳව නොයේක් දේවල් ජීවිතය ගැන සාහිත්‍ය භාෂාව උගහත් දේවල් ගැන එතුමා සමග ඉතින් කතා කරන්න හම්බුණා මේ අවුරුදු ගාන ඇතුළත. ඒක නිසා ඒ පදනම ඉතාමත් ස්ථාවර වුණා. ඉතින් වේදිකා නාට්‍ය තමයි මගේ මූල ආරම්භය. ඒ වේදිකා නාට්‍ය අවුරුදු 25ක් සැමරීම වෙනුවෙන් ජෝන්ද සිල්වා එකේ තිබිච්ච වෙලාවෙදි මටත් ඒක බලන්න වාසනාව ලැබුණා. ඊට පස්සේ කොහොමද විවිධ මං හිතන්නේ එවකට හිටපු හොඳම අධ්‍යක්ෂකවරු යටතේ ඔබට රඟපාන්න චරිත කීපයක්ම ලැබුණා. අපි ඒ වේදිකා නාට්‍ය ටිකත් මතක් කරමුකෝ. ඔව් දැන් ඔබ කිව්වා වගේම විශ්වවිද්‍යාලෙන් මේ පිට වෙලා අපි සුළු සුළු රැකියා කළා. මම පිරිවෙන වැඩ කරා. ඊට පස්සේ නුවර එළිය වැඩ කරා කච්චේරි. ඊළඟ කොළඹාව. කොළඹාවේම නාට්‍ය කරන්න. නිශංග දෙද්දිනේ තමයි මාව කොළඹ එක්කන් ආවේ. අපි යමු කියලා අපි එකම කාමරයක නැවතිලා වැඩ කළා. ඔබ කිව්වා වගේම අපි හඳුනා ගන්නවා පුරෝගාමි නාට්‍යකරුවන් 5 දෙනෙක් ලංකාවේ. මේගොල්ලෝ තමයි මේ ශක්තිමත් පදනම. මහාචාර්ය සරච්චන්ද්‍ර, දයානන්ද ගුණාදන, හෙන්රි ජයසේන, සුගත පාලද සිල්වා, ගුණසේන ගලප්පත්ති. මේ 5 දෙනා යටතේම මට රඟපාන්න ලැබුණා. ඒක එක අතින් වාසනාවක්. හරිම වාසනාවක්. ඔව්. ඉතින් ඒ 5 දෙනා කියන්නේ විශ්වවිද්‍යාල 5ක් වගේ. ඒ කියන්නේ විවිධ ශෛලීන්, විවිධ ආකෘතීන්, විවිධ රචනා, විවිධ අධ්‍යක්ෂණය. ඉතින් මේ හුඟ දේවල් අපිට ඉගෙන ගන්න ලැබුණා මේ කාලය ඇතුළත. ඒ නිසා මම මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමේ සිංහබාහු, වෙස්සන්තර, මහාසාර,
එලෝගෙහිම් මෙලවාවා කදාවලලු මේ වගේ නාට්‍යවල රඟපෑවා. ඊළඟට හෙන්රි ජයසේන මහතාගේ මකරා නාට්‍ය තමයි ඉස්සෙල්ලාම රඟපෑ නාට්‍ය කොළඹට ඇවිල්ලා. පසුව එතුමාගේ තවත් නාට්‍ය ගන්නා විට දයනන්ද ගුණවර්ධන මහතා වෙනම ගැමි නාටක ශෛලියෙන් නිෂ්පාදනය කරපු කෙනෙක්. ජන නාට්‍ය එතුමාගේ ගජමන් පුවත, නරිබෑනා, ජසයාසාලෙන්චිනා, මధుර ජවනිකා මේ වගේ නාට්‍යවල රඟපෑවා. සුගත පාලසිල්ල මහත්තයාගේ දුන්න දුනුගමුවේ සත සහ සත මේ වගේ නාට්‍ය, ගුණසේන ගලපති මහතාගේ අර මාහේනී කතාව කියලා බොහොම ප්‍රකට නාට්‍ය තුනයි ඒකේ. ඒ වගේ ඉතාමත්ම විශිෂ්ට ගණයේ නාට්‍යවල මුල් කාලයේදීම රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒකෙන් තමයි අපිට මේ නාට්‍ය කලාව කියන්නේ මොකද්ද, නාට්‍ය මාධ්‍යයේ අනිකුත් මාධ්‍යයන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද, ලෝක නාට්‍යවල තත්ත්වය මොනවද, මේ වගේ දේවල් හුඟක් ඉගෙන ගන්න පුළුවන් වුණේ මේ පස් දින යටතේ වැඩ කිරීම නිසා. ඔව්, දැන් ඔබ ඒ පස් දෙනා යටතේ ඉගෙනගෙන කරගෙන ඒ ලැබිච්ච දැනුම ඔබ පුදුමාකාර විදිහට කලාවට මුදා හැරියා. මොකද ඔබ තුලිනුත් විශාල නිර්මාණ බිහි වුණා, පුදුමා, ඒ කියන්නේ ඉහළම නිර්මාණ. ඒ රචනය, අධ්‍යක්ෂණය, රංගනය මේ හැම දෙයක්ම කැටි වෙලා තිබ්බා. අපි ඔබතුමා මේ කරපු ඒ නිර්මාණ ගැන චුට්ට කතා කරමු. ඒ කියන්නේ මට මතකයි මේ විදිගණාට කීපයක්ම තියෙනවා. ඔව්, මුලින්ම මම නිර්මාණ කිරීමේ මහගිරි දඹ කෙනාට 1980 ඒක මමම රචනා කළා. අර කිව්වා වගේ මම අධ්‍යක්ෂණය කළා, මමම ප්‍රධාන චරිත රඟපෑවා. ඒක ඉතාම සාර්ථක වුණේ නැහැ එක අතකින්. මට මතකයි පෙරදිනිය මේ වල සරච්චන්ද්‍ර නිර්මාණ රඟහලේදී පෙන්වනකොට ටිකක් මේ හුවක් එහෙම ආවා. ඉතින් එතනින් ගැලවුණොත් මේ නාට්‍යයක් ගොඩ වෙන්නේ. ඊට පස්සේ මම මේ උත්සාහ කළා ටිකක් තවත් මේක හදාරන්න. ලෝකේ තියෙන ඉතා විශිෂ්ට ගණයේ නාට්‍යයක් මේ ඇලෙක්සැන්ඩර් රැම්පිලෝව් කියන නාට්‍යකාර රුසියානු ది එල්ඩර්සන්, මේකේ පරිවර්තනයක් කළා ප්‍රසන්න ඉතාමගේ, ඔහුගේ මුල්ම පරිවර්තනය. මේක මම නිෂ්පාදනය කරා. ඒකෙත් ප්‍රධාන චරිතය රඟපෑවා. මේ නාට්‍යයෙන් අපි හුඟාදල් ඉගෙන ගත්තා නිෂ්පාදනය පැත්තෙන්, අධ්‍යක්ෂණය පැත්තෙන්. ඒක රාජ්‍ය නාට්‍යවලදී විශිෂ්ට සම්මානයට පාත්‍ර වුණා. ඊට පස්සේ මගේ නාට්‍ය තමයි තලමල පිපිලා 1983. මේක ඔන්න දේශීය අර සම්ප්‍රදාය අනුකූල, ඒ වගේම ගැමි රංග ශෛලියෙන් අපි නිෂ්පාදනය කරා. ඒක තාමත් රංගගත වෙනවා. ඒක නිර්දිෂ්ට ග්‍රන්ථයක් පාසල්වල තලමල පිපිලා. ඊළඟට අන්දරෙලා කියන නාට්‍යය, ඊළඟට ගුරුතරුවක නාට්‍ය, සඳගිර, කනේරුමල් මගේ නාට්‍ය පෙළ තමයි ඔය විදිහට එන්නේ. ඊට පස්සේ ලෝකේ තනි ආයක්, බූරුව මහත්තයා, කනේරුමල් අන්තිමට මං කළා සෙල්ලම්. කොච්චරකට අයියා නිෂ්පාදනය කරපු නාට්‍ය ප්‍රමාණයක්? මම නාට්‍ය 12ක් කරලා තියෙනවා. ඔව්, රචනය, අධ්‍යක්ෂණය සහ ප්‍රධාන භූමිකාව. මම හිතන්නේ ලංකාවේ අපි වේදිකා නාට්‍ය ගැන කතා කරොත් අපිට මතකෙට එන නාටි ටික තමයි ඇත්තටම ওই නාටි ටික. මොකද ඒ නාටි කීපයම මටත් බලන්න හම්බුණා, පුදුමාකාර ලස්සනයි. මමත් හරි මාසයෙන් රසවින්ද. ඊට පස්සේ අයියා කොහොමද සිනමාවට සහ පුංචි තිරයට සම්බන්ධ වෙන, අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. ඔය අතර සිනමා මම ගොඩාක් කරලා නැහැ වැඩ. නමුත් පළවෙනි, يعني ඉස්සලාම කැමරාවක් ඉදිරියේ මම රඟපෑවේ ධර්මසේන පතිරාජ ආචාර්ය ධර්මසේන පතිරාජගේ වාර්තා චිත්‍රපටයක්. ඒක මට මතකයි මේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවස, ඩික්මන් පාරේ තියෙන නිවසේ ගරාජ් එකේ තමයි මේ දර්ශනේ පටිගත කළේ, රූපගත කළේ. මම එතන කුඩා චරිතයක් ගමනේ. ඊට පස්සේ සුනිල් ආරත්න අපේ මහාචාර්යතුමාගේ සිරිබු අයියා, ඊළඟ ටයිටස් තොටත් මහතාගේ හඳයා, අමරනාජ් ආදිලගේ මහතාගේ තිලකහ තිලකව තමයි මුල්ම කාලේ රඟපෑවා. ඉන් පසු මා චිත්‍රපට කීපයකම උප ප්‍රධාන චරිත රඟපෑවා. එච් ඩි ප්‍රේමරත්න මහතාගේ විශේෂයෙන් මංගල ටෑග් මතක හිටින චරිතය ඇත්තටම මතක තියෙනවා. ඒ චරිත පුංචිතිරේට සම්බන්ධ වුණේ කොහොමද? ඔව්, පුංචිතිරේ කියන්නේ දැන් රූපවාහිනී මාධ්‍ය ලංකාවට හඳුනාගත්තේ 1980 වගේ. ඒ මුල් කාලේ ඉඳලම මේ අපි හරි ආසයි දැන් මේක අලුත් මාධ්‍යයක්, මේ අපිට අලුත් අත්දැකීමක්. ඉතින් බොහොම ආසයෙන් හිටියේ කොහෙලාද මේක රඟපාන්නේ කියලා. මට මතක විදිහට නම් මේ පරාක්‍රම නිරියල්ල මහතාගේ අබැද්දිය කියලා කුඩා නාට්‍යයක් තමයි ඉස්සෙල්ලාම මම රූපවාහිනී තිරේක රඟපෑ කැමරාවක් ඉස්සරහා. ඉන් පස්සේ මුල් කාලේ කන්ද ගෙදර මැණික් නදිය ගලා බසී හොඳ විශිෂ්ට ගණයේ ගම් පෙරලිය, දූදරුව මේ වගේ නාට්‍යවල රඟපාවා. ඉන් පස්සේ ඉතින් මමත් සමහර ඒවා අධ්‍යක්ෂණය කළා නාට්‍ය කීපයම රූපවාහිනී සඳහා. අපි
අය නිෂ්පාදනය කරපු අධ්‍යක්ෂණ ඒ නාට්‍ය ගැන චුට්ටක් කතා කරමු. ඔව් මම කරා රන්සිරිගේ සංග්‍රාමයේ සෙක්කු ගෙදර. ඉන් පස්සේ දිගටම මේ හොඳම දවස හෙට තුම්පත් රටාවක ලස්සන. ඉන් පස්සේ මේ දවස්වලත් යනවා පුංචි තිරේ නාට්‍යයක්. ඔව් ඒකේ නම ඊළඟට මොකද වෙන්නේ? අලුත්ම කරපු තව නිර්මාණ තියෙනවද? අලුතෙන් මම කරලා තියෙන එකක් රිදුණු තැන් බොහොමයි කියලා. ඒක ලස්සන නමක් කියලා තියෙනවා. මේකේ නාට්‍යම හිතන්නේ 10 12ක් විතර කරලා තියෙනවා. එතකොට දැන් මේ මාධ්‍ය තුනේම සම්මාන මම හිතන්නේ ඔබ විශාල වශයෙන් ලබාගෙන තියෙනවා මේ මාධ්‍ය තුනේම. අපිට ඒ සම්මානත් මතක් කරු මේ නිර්මාණත් එක්කම. ඔව් මට මතක හිටින මේ අවස්ථාවක් තමයි දැන් රාජ්‍ය නාට්‍ය උළෙලක ලංකාවේ හොඳම නළුවා සම්මානයේ පස්වතාවක් මට හම්බුණා. ඉන් පස්සේ මේ රූපවාහිනී නාට්‍යවලත් හොඳම නළුවා සම්මානයේ දෙපාරක් හෝ තුන් පාරක් විතර හම්බුණා. සිනමායේදී මට හුඟක් හම්බෙලා තියෙන්නේ හොඳම සහාය නළුවා. ඒක හතර පස්වතාවක් හම්බුණා. ගිනි කිරිල්ලි, බෙහෙරුණ්ඩ පක්ෂියා, සුදු කළු සහ අළු, මංගල තෑග්ග මේ වගේ චිත්‍රපටිවල. ඒ වගේම මෑතකදී මට මේ සම්මානයක් හම්බුණා මේ ජාත්‍යන්තර උළෙලක් නවදිල්ලි පැවැත්වුණු බයස්කෝප් ඉන්ටර්නැෂනල් ග්ලෝබල් සිනමා කියන එකේ හොඳම නළුවා සම්මානය හම්බුණා මේ සූවිසිවර්ණ කියන සරත් ධර්මසිරිගේ චිත්‍රපටයට. මේ වගේ එතකොට මේ අයියා අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂණ වෙනුවෙනුත් ඔබට හොඳම නාට්‍ය වලට එහෙම හම්බුණා නේ? නාට්‍යයට හම්බුණා තලමල පිපිලා, ගුරුතරුව, අන්දරේලා මේ වගේ ඒවා හම්බුණා. රූපවාහිනිය නම් එහෙම අධ්‍යක්ෂණයට මෙතෙක් හම්බෙලා නැහැ. රචනයට හම්බුණා රම්මි සුරම්මි කියන නාට්‍ය පිටපතට හම්බුණා හොඳම පිටපත. දැන් ඇත්තටම ඔබ ගැන කතා කරද්දී ඔබ හැම දෙයක්ම තාමත් හොඳින් තරණය කරලා ගොඩාක් ඉහළට ඇවිල්ලා තියෙන පුද්ගලයෙක්. ඉතින් ඔබට මේ වගේ සුන්දර ගමනක් එන්න ලේසියෙන් බෑ. ඔබට ඉතාමත් ශක්තියක් ඇති ඔබේ බිරිඳ, ඒ වගේම ඔබේ දරුවන්, ඔබේ පුතත් ඉතාමත් ජනප්‍රිය නළුවෙක් විදිහට කාලයක් අපේ පුංචිතිරේ අපි හොඳින් දන්න කියන කෙනෙක්. ඉතින් අපි ඒ පැත්තත් ආදරය ගැන, ජීවිතය ගැන, මොකද ඔබ වගේ සුන්දර පුද්ගලයෙක් ගැන, පුද්ගලයෙකින් ඒ වගේ දේවලු දැනගන්න කැමති. කොහොමද ඒ වගේ දේවලුත් ඔබ දකින්නේ කියලා අපි චුට්ටක් ඒ පැත්තත් ඔක්කොම කතා කරමු. ඔව් මගේ බිරිඳ දැන් මා කිව්වා අර ප්‍රේමතෝ ජයති ශෝකෝ කියන නාට්‍ය මුල්ම නාට්‍ය මහාචාර්ය සරත් චන්ද්‍රන්ගේ. ඒක මම උද්දාල බමුණගේ චරිතය. මේ ස්වර්ණතිලකා චරිතය කරන්න කාන්තාවක් හෙව්වා. එතකොට අපි කවුරුත් දන්නා මාලිනී රණසිංහ කියන සිංහ භවනාට්ටි හිටපු විශිෂ්ට නිලිය ඇයගේ සොහොයිරිය කැඳවාගෙන ආවා. ඉතින් ඇය තමයි ඒ චරිතය කළේ ප්‍රේමතු ජයති ශෝක නාට්‍යයේ. මේ ඒකින් තියෙන ප්‍රේමේ නිසා ශෝකය හටගනී කියන එක නේ නේද? නමුත් මට එහෙම වුණේ නැහැ. ප්‍රේමේ නිසා දැන් තාමත් ගෙදර ඉන්නවා. අපි දෙන්නා විවාහ සතුටක් ලැබියේ ප්‍රේමේ වෙනුවෙන්. දැන් හඳුනගෙන අපි දෙන්නා විවාහ වුණා. ඒ ගුරුවරියක් දැන් විශ්‍රාමසෝයෙන් ඉන්නවා. ඇත්තටම ඔබ කිව්වා වගේ මේ සියලුම දේවල් වලට අතිශයින්ම ශක්තිය සහ ඒ විවේකය සල්සා දීම ගෙදර වගකීම. ඔව් ගෙදර වගකීම අරගෙන. මොකද බොහොමිට අපි ගෙදර නැහැ ගෙවල් වල. දරුවෝ දැන් මට පුතයි දුවයි ඉන්නේ භානුක සහුත්පලා. භානුක දැනට නම් විදේශගත වෙලා ඉන්නේ. ඔහු ඔස්ට්‍රේලියාවේ පදිංචි. ඔහුට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔහුගේ කුඩා කාලේ ඔහුගේ තිබුණ දක්ෂතාවලින් ප්‍රයෝජන ගන්න පුළුවන් වුණා. නමුත් බැංකු ශාස්ත්‍රය වැඩ කරනකොට කාලය පිළිබඳ ප්‍රශ්න ආවා. දුවක් දැනට පෞද්ගලික බැංකුවක සේවය කරන අයත් විවාහකයි. අනිත් එක තමයි විශේෂයෙන් කියන්න ඕනේ අපි මගේ දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ, ගමේ මිත්‍රයෝ අර මං කියපු ඒ අයගෙන් ලැබිච්ච විශාල මේ උත්තේජනය තමයි පසු කාලීනව මේකට ශක්ති සම්පන්න භාවයක එකතු කරේ. විශේෂයෙන් මිත්‍රයෝ දැන් පසුගිය කාලෙම ගත්තාම අපි කරපු හුඟාක් දේවල් වල පිටිපස්සේ ඉන්නේ අපේ මිත්‍රයෝ, හොඳම මිත්‍රයෝ. ඒ කියන්නේ සමහරට රජයෙන් හෝ වෙනත් පෞද්ගලික ආයතනයකින් නැති ශක්තියක් මේ යාළුවෝ එකතු වෙලා හැම අවස්ථාවකදීම අපිට සලසලා දීලා තියෙනවා. අසුවේ කණ්ඩායම කියලා. ඔව් අසුවේ කණ්ඩායම කියලා අපි දැන් අසුවේදී මේ පිහිටවාගත්ත කලා සංවිධානයක්. ඒක බොහෝ දෙනාගේ නාට්‍ය හුඟක් ඔය කපිල කුමාර කාලිංග, KB හේරත්, අජිත් ජිනදාස, නිමල් ලේකනායක ඒ වගේ අයගේ නාට්‍ය නිර්මාණය වුණේ අසුවේ කණ්ඩායම යටතේ. අපි අදටත් ඒ නම පාවිච්චි කරනවා අපේ නාට්‍යවලදී. මේ මිත්‍රයෝ අතිශය මේ සුන්දරයි වගේම ඒ අයගේ
ශක්තිය නිසා තමයි අතර අපිට යන්න පුළුවන් වුණේ ඉදිරියට. ඔබ කෝ ඔබේ පුතා විදේශ ගත වෙලා ඉන්නේ කියලා මම හිතන්නේ ඔබත් නිතර දෙවේලේ මේ වේදිකා නාට්‍යත් එක්ක ගොඩක් වෙලාවට පිටරට සංචාර වලට යනවා. කොහොමද මේ අත්දැකීම් සහ අපේ රටට විතරක් නෙමෙයි අපේ රටින් පිට ඉන්න ඒ අයටත් අපේ නාටි ගිහිලා පෙන්නලා කොහොමද ඒ ලැබෙන ප්‍රතිචාර? අපි චුටක ඒ ගැන චුටක කතා. ඔව්. සමහරවිට මට අමතකුණු එකක් තියෙනවා මේ අපේ ගුරුවරු ගැන. ඔව්. ගුරුවරු ගැන මතක් කරන්න ඕනේ මොකද ගුරුවරු තමයි අපේ ජීවිතයේ උත්තම පුරුෂයා නේද? පරමාදර්ශී චරිතය වුණ නැත්නම් අපි අද මෙතන නැහැ. ඒ නිසා පාසලෙදිත් විශ්වවිද්‍යාලෙදිත් අපිට හම්බෙච්ච ගුරුවරු මම හිතන අපේ ජීවිතේ විශාල ශක්තියක් ලබා දුන්නා ඒක. විදේශ සංචාර අපි ආරම්භ කළේ 1988 පමණ මට මතක විදියට මනමේ නාට්‍යයත් එක්ක අපි එංගලන්තයට ගිය වෙලාවේ. එතන සිට අද දක්වා අපි සෑම අවුරුද්දකම එක වතාවක් නැත්නම් අවුරුද්දට දෙවතාවක් තුන් වතාවක් වගේ යනවා. දැන් මේ අවුරුද්දෙත් අපි කැනඩාවට යනවා, ඊළඟට ඕස්ට්‍රේලියාවට යනවා. මේ අවුරුදු 25ක් පමණ දිග මේ සංචාරයේදී ලෝකේ බොහෝ රටවල් අපිට යන්න පුළුවන් වුණා. යුරෝපයේ බොහෝ රටවල්, ඇමරිකාව, ඒ පැත්තෙන් කැනඩාව, මෙහෙන් ඕස්ට්‍රේලියාව, ශ්‍රීලන්තේ, මේ හැම රටකම ඉන්න ශ්‍රී ලාංකික රසිකයන් එකතු වෙන එක ස්ථාන තමයි මේ නාට්‍ය ශාලාව. එකාතකින් ඔවුන් නාට්‍ය නරඹනවා, නාට්‍ය නරඹලා විනෝදාශයක් ලබා ගන්නවා. අනිත් අතින් ඔවුන් එකතු වෙලා ඒ සංස්කෘතිය ආපෞසරයක් මතක් කරගන්නවා. අපේ රටේ අපිත් එක්ක හිටපුවාම උන්ගේ කුඩා කාලේ, ඊළඟට අපි සමග ගත කරමු මෙහි ගත කරපු කාලේ, ඊළඟට එදාට හමුවන පිරිස් සමග එකතු වෙලා සතුරු සාමිච්චේ දිලා ඒ මතක් කරගන්නා දේවල් සහ ඔවුන්ගේ සම්බන්ධතාවය ලොකු මිත්‍රත්වයක් ගොඩනැංගෙනවා. ඒක එකක්. අනිත් පැත්තෙන් හුඟක් වෙලාට තිබුණේ ඔබ දන්නවා මේ සංගීත ප්‍රසංග තමයි හුඟක් වෙලාට තිබුණේ විදේශ රටවල. අපි ආරම්භ කළාට පස්සේ මේ නාට්‍ය ව්‍යාපාරය දැන් හුඟක් නාට්‍ය ශ්‍රී ලංකාවේ බිහිවන හුඟක් නාට්‍ය පිටරටවලට යනවා. මොකද ඒ තරම් රසිකයෝ සංඛ්‍යාවක් එහෙ ඉන්නවා. ඉතින් ඔවුන්ට මේ වේදිකා නාට්‍ය කියන එක සජීවී මාධ්‍යයක් නිසා මේ පණපිටි මේ යන්න එපාය, දැන් චිත්‍රපටි නම් ගිහිල්ලා පෙන්නන පොතපත අරන් යනවා, රූපවාහිනී නාට්‍ය අරන් යනවා. ඉතින් මේ නළුලිලියෝ සජීවී ඔව් ලේසිකාරයක් නෙමෙයි. ඉතින් මෙතෙන්දිත් අපි කියන්න ඕනේ මේ ප්‍රමිතිය පිළිබඳ. ඉතින් අපි විදේශ රටවල නාට්‍ය පෙන්වන්නට ගත්ත මුල් කාලේ ඉතා හොඳ රසස්වාදයක්, උසස් රසඥතාවය සහිත නාට්‍ය තමයි ගියේ. දැන් නම් ටිකක් ඒක ව්‍යාපාරික මට්ටමක වගේ වැටලා තියෙනවා. මොකද අපි දන්නවනේ ව්‍යාපාරයකින් කරන්නේ භාණ්ඩයක් නිර්මාණය කිරීම. ඒකට මිලක් නියම කරනවා. වඩා ලාභ වෙන්න ලාභ වෙන්න භාණ්ඩේ විකිණෙනවා වැඩි. නමුත් අපි දන්නවා ඒකේ ක්වලිටි කියන එක අඩු වෙනවා. මානාත්මක දෙයක් ඇතරම නෑ. ඔව්. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. සහ මොකද ලංකාවටත් වඩා පිටරට අපි ගිහිල්ලා අපේ රසිකයන්ට යමක් ප්‍රදානය කරනකොට යම්කිසි මට්ටමක්, ප්‍රශස්ත මට්ටමක් තියාගන්න හරිම දේ දිය යුතුයි. මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න විතර මේක ටිකක් අහන්න එක හොඳද දන්නේ. මොකද අර තාත්ත කෙනෙක්ගේ මොන දරුවටද වැඩියෙන් ආදරේ කියනවා වගේ ප්‍රශ්නයක්. දැන් මේ මාධ්‍ය තුනම, සිනමාව, පුංචිතිරේ, ඒ වගේම වේදිකාව, මේ මාධ්‍ය තුනම ඔබ එක හා සමාන දක්ෂකම් පෙන්නලා පුදුමාකාර ඉහළ තැනක ඉන්න කෙනෙක්. මේ මාධ්‍යන් තුනින් ඔබ වඩාත් කැමති මාධ්‍යයක් තියෙනවද? මෙහෙම එකක් අමාරු ප්‍රශ්න. හැබැයි මම හුඟක් කැමති ලේඛන කලාවට. කියන්නේ ලියන වැඩේ තමයි හුඟක්ම කැමති. මම කුඩා කාලේ ඉඳන්ම හුඟක් දේවල් ලිව්වා. දැන් උනත් නාට්‍යයක් ලියනකොට ලබන ඒ අපූර්ව සුන්දරත්වය හරිම ඒක ඒක ජීවිතේ තෘප්තිය පුදුමාකාරයි. නමුත් ඔබ අහපු මාධ්‍ය තුන ගත්තොත් මා එක එල්ලෙම කියන්න ඕනේ වේදිකා නාට්‍යය කියන එක. මේක මොකද්ද හේතුවද? අපි තැන් තැන්වල එක එක හේතු කියනවා තමයි. නමුත් මේ වේදිකා නාට්‍යය කියන එක අනෙක් මේ ඒව එක සංසන්දනය කරන සාපේක්ෂව බැලුවොත් අපි සතුටු වෙන්නේ මේක අලුත් වෙනවා හැම වෙලේම. දැන් ඔබ දන්නවා රූපහින් නාට්‍යයක් කරන්න අපි ඈත යනවා. ඉතින් රූපහින් නාට්‍ය රූපගත කරලා අපි ගල් වලට ආවම ඒක ඉවරයි. ඒක අපේ ජීවිතෙන් ඈත් වෙනවා. සිනමා කෘතියක් එහෙමයි. ඒවා පවතිනවා. නමුත් අපිත් එක්ක සම්බන්ධයක් නැහැ ඊට පස්සේ. නමුත් නාට්‍ය අපි හැමදාම ඉන්න එපාය. බදුල්ල යන්න ඕනේ, දෙහිඅත්ත කණ්ඩ යන්න ඕනේ, පිටරට යන්න ඕනේ. ඉතින් අපි යනවා අලුත් වෙනවා. අලුත් අර්ථකථන අපිට දෙන්න පුළුවන්. ඊයේ පෙන්නපු නාට්‍ය නෙවෙයි අද පෙන්නන්නේ. ඊට පස්සේ බදුල්ලේ පෙන්නපු නාට්‍ය නෙවෙයි අපි වුණත් කරද්දී ඒක තව තවත් වැඩි කරගන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. ඒකට අර්ථකථනයක් දෙන්න පුළුවන්, තව පෝෂණය කරගන්න පුළුවන්. සහ අපි කියනවා මේ ප්‍රතිපෝෂණය. ඒ කියන්නේ ඒ වෙලාවේ අපි පූජා කරන දේ ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගෙන් නැවත ලැබෙන ප්‍රතිචාරයත් එක්ක අපි ප්‍රතිපෝෂණයක් ලබනවා. අපි හදා ගන්නවා, හරි වැරදි හදා ගන්න, තව දියුණු කරගන්නවා. එතකොට පර්යේෂණ කරන්න පුළුවන්, අත්අඩංගුවලින් කරන්න පුළුවන්.
ඒක නිසා මම හිතනවා ඉතාම දුෂ්කරම මාධ්‍යයක් විශේෂයෙන් ලංකාවේ දියුණු රටවල නම් මේක නැහැ නමුත් ලංකාවේ අතිශය දුෂ්කරයි මේ වේදිකා නාට්‍ය මාධ්‍ය මොකද මේවා අපි බඩු උපදී බැඳගෙන බස්වල හිර වෙලා ඈත පළාත්වලට යන්න ඕනේ ශාලාවල් නැහැ හරියට මේ පහසුකම් නැහැ වතුර නැහැ බොහෝ විට දූවිල්ල නමුත් මේ ශාලාවේ ඇතුළට ගිහලා තුන්වෙනි සීනුව වැදුලා අපි මේ රංගයට ප්‍රවිෂ්ට වුණාම එතැන් සිට අර ජනතාවත් එක්ක ගත කරන වෙලාව අතිශය මේ හෘද සංවේදී ඒ වගේම ලෙංගතුයි ඒ වගේම නැවත අපට ජීවිතයක් ලබා දෙන ස්වරූපයක් තිබෙනවා. ඉතින් ඒ නිසා මම වඩා මේ ආදරය කරන්නේ වේදිකාව. කලාව, ක්‍රීඩා, විද්‍යාව මත තමයි මේ ලෝකෙ පිහිටලා තියෙන්නේ. ඉතින් රටක් පෝෂණය වෙන්න නම් කලාව අත්‍යවශ්‍යයි. කලාවේ තුල තියෙන්නම ඕනේ. එහෙම බැලුවහම අයියා මේ මේ කලාව පෝෂණය වෙන්න රජෙන් ලැබෙන අනුග්‍රහය කොහොමද? රජෙන් ඒ වගේ හොඳ අනුග්‍රහයක් තියෙනවද? එහෙම නැත්නම් එතන අඩුපාඩුවක් තියෙනවා නම් මොන වගේ දෙයක් දෙතට වෙන්න ඕනි කියලා අපි පොඩ්ඩක් කතා කරමු බලන්නයි. දැන් අපි දැනගත යුතු එක කරුණක් තමයි මේ රජයකට විශේෂයෙන් ආණ්ඩුවකට බැහැ කලා නිර්මාණ කරන්න. කලා කටයුතු කරන්න බැහැ. කළ යුතුත් නැහැ. නමුත් රජයක ස්ථිරසාර ප්‍රතිපත්ති මම අර කලින් කිව්වා වගේ තියෙන්නට ඕනේ. කලා මාධ්‍යයන් වෙනුවෙන් කලාකරුවන් වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලක් ඒවා නිර්මාණය කරන සහ පවත්වාගෙන යාම සඳහා. ඒ කියන්නේ අපි දන්නවා කලින් කලට මේ අපේ රටේ තියෙන එක්තරා අවාසනාවක් තමයි ආණ්ඩු මාරු වෙනකොට මේ කලාව පිළිබඳ සාහිත්‍ය පිළිබඳ ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ වැඩපිළිවෙල ලොකුමත් මාරු වෙනවා. ඉතින් එහෙම වෙන්න බෑ. සැබෑ කලාකරුවා ඉතින් මාරු වෙනවා කියලා ඔබතුමා අදහස් කරේ මේ ඒ තැන්වලට දාන පුද්ගලයන් හරි දැනුමක් තියෙන අපි එතනත් චුට්ටක් ඒ අනුවත් ඒ තැන් වෙනස් වෙනවා නේද? ඔව් අවාසනාවට දැන් මෙහෙම එකක් නෙදෙන්නේ සමාජයට අපි කියන්නේ පාක්ෂිකයන්. ඔව්. දැන් පාක්ෂිකයන් තමයි සමාජයට ඒ අවශ්‍ය තනතුරටපත් වෙන්නේ. ඔව්. සහ ඔවුන් සේවය කරන්නේ පාක්ෂිකයන් පමණයි. ඔව්. එහෙම නෙවෙයිත් අපේ රටේ දකින්න තිබෙනවා. ඒතකොට සුදුසුම කෙනා නොවෙන්න පුළුවන් ඒ කලාවත් එක්ක. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. මම කියන්නේ දැන් කලාව පෝෂණය කිරීම සඳහා කලාව පවත්වා ගැනීම සහ අපි හිතමු දේශීය අනන්‍යතාවය, අපේ ජාතික අනන්‍යතාවය. අපි ඕනෑම රටකට ගියාම නම් ගිය අපිට තේරෙන දේ තමයි ජර්මනියට ගියාම ඒක ජර්මන්. ජර්මන් භාෂාව. ඉතාලියට ගියාම ඉතාලි භාෂාව. එංගලන්තයට ගියාම ඉංග්‍රීසි භාෂාව. දැන් අපේ නෙමෙයි ඔක්කොම මේ අච්චාර වෙලා සලාද වෙලා අපේ කියලා භාෂාවක් නැති වෙනවා. දැන් ඉංග්‍රීසි භාෂාව පරිහරණය කරනවා නම් අපි ඉංග්‍රීසි භාෂාව හරියටම දැනගන්න එපා, ඉගෙන ගන්නට ඕන. විශේෂයෙන් ජර්මන් භාෂාව, ප්‍රංශ භාෂාව, ජපන් භාෂාව මේවා හදාරන්න ඕන ලෝකේ විවර කරගන්න. හැබැයි අපි අද කරන්නේ පුළුවන් තරම් මේ සිංහල භාෂාව විශේෂ මාධ්‍යවල අපි දකිනවා සිංහල භාෂාව මිශ්‍ර භාෂාවක් බවට පත් කරනවා. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව සමග මිශ්‍ර කරලා. ඉතින් මේකෙන් අපේ භාෂාවට විශාල මේ අවශ්‍යයක් වෙන්නට පුළුවන්, නැතිලා යන්නට පුළුවන්. කලාව සඳහා රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ගය වන්නේ මේවාට අවව්‍යුහ පහසුකම් නැත්නම් යටිතල පහසුකම් සැපයීම. අපි තුමු උදාහරණ විදිහට නාට්‍ය කලාව කොහොමද පෝෂණය කරන්නේ පවත්වාගෙන යන්නේ. ඉතාමත්ම හොඳ මේ පරිපූර්ණ රංගශාලා ස්ථානගත කරන්න ඕනේ ප්‍රාදේශීය. ඊළඟට නාට්‍යකරුවන්ට ඕන එක නාට්‍ය කලාවට අදාළ අපි තුමු භෞතික බහණ්ඩ යටිතල පහසුකම් සපයන පිටු රංගාලෝක කට්ටල ගමනාගමනය සඳහා බස් මේ ප්‍රවාහන ඊළඟට මවුන්ට යම්කිසි වේතනයක් ලැබෙන විශ්‍රාමික ක්‍රමයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ සඳහා පුහුණීම් ශාලා හැමදාම මේ කතා කරන දේවල් පුහුණු වෙන්නට තන මේ වගේ අපි උදාහරණ විදිහට ගන්න පුළුවන්. මේවා හැම කාලෙකම තියෙන්න ඕනේ. එතකොට නැති විදිහක් නැහැ. දැන් කොළඹ අපි හොඳම ශාලාවක් හැදුවා කියලා අපි කොහොමද එතකොට දෙහිඅත්ත කණ්ඩේ ඉන්න හෝ අම්පාරේ ඉන්න කෙනෙක් කියලා නාට්‍යයක් නර්මන්නේ? ලංකාවේ විතරයි මේ සංචාරක නාට්‍ය කලාව කියන එක තියෙන්නේ. ඒක තියෙන්නේ ඒ අවශ්‍ය නිසා. වෙනත් දියුණු රටවල තියෙන නාට්‍ය ශාලාවක් තියෙනවා රසිකෝ කියලා මේක නර්මනවා. ඒවා හැම තැනකම තියෙනවා ප්‍රාදේශීයව. ඒතකොට ඒ තැනට ගිහිල්ලා නර්මන්න පුළුවන්. නමුත් ලංකාවේ නැහැ එහෙම. ඒ නිසා නාට්‍යකරුවන් සිද්ධ වෙනවා ඉතාම අමාරුවෙන් ඒ තැන් වලට යන්න. ඒත් කමක් නැහැ. නමුත් අවම වශයෙන් ඒ පහසුකම් ටික සරසන්න වටිනවා. රජයේ විසින් මම හිතන අවුරුද්දෙන් 40 45ක් අපේ ජීවිත කාලෙම අපි නොඑක් අවස්ථාවලදී ඉල්ලා සිටියත් මේවා කවදාවත් සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් මේ පිළිබඳ දැනුමක් තියෙන ඔබ කිව්වා වගේ මේ නාට්‍ය සංස්කෘතියක් ඇති කරන්න නම් නිර්මාණකරුවන් සහ රසිකයන් මේ දෙපාර්ශ්වයේ වෙනුවෙන්ම හිතලා
ස්ථිරසාර ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න ඕනේ. ඒකේ අංග තමයි තින් ඔය තියෙන්නේ. දැන් සිනමා කර්මාන්තය ගත්තොත් මේවාට මුදල් ණය පහසුකම් අපි සපේ. ඊළඟට වෙනත් අපි හිතමු චිත්‍රාගාර හදලා තියෙනවා. තැන් වලට ගල ගන්න. ඒ විතරක් නෙවෙයි නිර්මාණය ආවට කෘති ආවට පස්සේ මේවා ප්‍රදර්ශනය කරන්න ඉතාම සංවිධානාත්මක සැලසුමක් තියෙන්න ඕනේ. සමහර චිත්‍රපටයක දන්න අවුරුදු 10 අවුරුදු 8 ඔහේ තියෙන එක පෙන්වන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් එතකොට ਉਹ අධෛර්ය වෙනවා. ඊළඟට හොඳ චිත්‍රපටයක් ආපහු හැදෙන ඉතින් මේ ක්‍රමවේදයේ සකස් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබ කිව්වා වගේ දැන් අපි ආචාර්ය ඩී.බී. නියාල්සිංහ එක්තරා කාලයක සාමාන්‍ය අධිකාරීවරයා හිටියා මේ චිත්‍රපට සංස්ථාවේ. ඉතාම විශිෂ්ට වැඩපිළිවෙලක් එතුමා දියත් කරලා තිබුණා. ඒක එතුමානේගේ එතුමා ඉවත් වීම සමග ඒ වැඩපිළිවෙල ආපෞසරයක් නැති වෙලා නැහැ. ඒගොල්ලෝ අර පුද්ගලානුබද්ධ නැතුව ඒ වැඩපිළිවෙල කවුරු ආවත් ක්‍රියාත්මක වෙන විදිහට මම හිතන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුව ගන්න ඕනේ. ජයලත් මනෝරත්නයන් කියන්නේ දැයේ පිනටම පහළ වෙච්ච සුන්දර ඒ වගේම දක්ෂ බුද්ධිමත් කලාකරුවෙක්. ඉතින් එතුමාගේ දක්ෂකම් අපි කතා කරොත් මෙතකයි කියලා කියන්න බෑ. ඉතින් මට හිතෙනවා මේ වගේ වෙලාවකදී එතුමාගේ සුන්දර කටහඬ අවදි නොකරොත් ඔබ මගෙන් ප්‍රශ්නයක් අසાવી ඇයි එහෙම කරේ කියලා. ඒක නිසාම මම වගේ මෙතුමාට මම දන්නවා මුළු රටේම හැමෝම එක වගේ මාදරේ. ඉතින් මම කැමතියි මේ වෙලාවේ මනුයි ඔබේ සුන්දර කටහඬ අවදි කරන්න. අපිට ගීතයේ කොටසක් දෙකක් ගායනා කරන්නක බලන්න. හොඳයි. නාට්‍ය වලට මම ගොඩක් සම්බන්ධ වෙන්නේ ගීත නර්තනය මේ වගේ දේවල් අර දේශීය සහ පෙරදිග සම්ප්‍රදායට ඒක අවශ්‍ය වෙන නිසා මේ සංගීත භාණ්ඩේව නැතුව කියන කොට අහගෙන ඉඳී දන්නේ නැහැ. ගීතයක් කියනවා. යානත අතුල මල් පෙති කටුසේ වියලඳේ යහනට නේන බැවින තී නන්දාවන නුඹ සිහිවම නින්දක් නැත රැතුන් යම නන්දාවන නුඹ සිහිවම නින්දක් නැත රැතුන් යම මේ දුකින් මුදමින් මාරක ගන්නට අමවන්තේ පුලක් දෙන්ලඳ සරණට මේ දුකින් මුදමින් මාරක ගන්නට අමවන්තේ පුලක් දෙන්ලඳ සරණට. කතා කරන්න නම් ගොඩක් ආසයි. මොකද ඔබතුමත් එක්ක මෙහෙම කතා කරන්න ලැබීම මං හිතන්නේ මගේත් වාසනාවක් වාග්යක් විදියට. ගොඩක් දේවල් දැනගන්න තියෙනවා. කතා කරන්නත් ගොඩක් ආස. නමුත් කාලේ අපිට හැම වෙලාවෙම හරස් වෙනවා. ඒක නිසා ගොඩක් කාර්ය බහුල වෙලාවක මේ වගේ වැඩසටහනට සහභාගි වෙන්න ඇවිල්ලා අපිත් එක්ක ඔබේ දැනුම බෙදා හදා ගන්න අපිට ඉඩ කඩ සැලසුවට ඔබතුමාට ගොඩක් ස්තුතියි. සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.